ජිමී සහ පොලියාාන පස් වන කොටස. අමුත්තෝ පොලිපුං්චම්මක් කියන හැටියට ඒ කරදරකාරයන් ටික එ දින කීපය එකට මත්තෙන් පොලයාානා හුස්මක් කටක් ගණට බැරි තරම් වැඩ ගොඩක සිරවී සිටිය. ඒත් පොලියාන අය සැලකව සතුටක් විදියට ඇ දුක්බරව සිටියවත් පස බැස්සේවත් එදිනදා මුහුණ දෙන කරදර ගැ තැකවේවත් නෑ. නැන්සිත් ඇගි නංගේී බෙටියීත් උදවට කැඳවාගත් පොලියාන කාමරයක් කාමරයක් ගානයීම අස්පස් කළ. ඇයට ඕනැ වුනේ එන අමුත්තන්ට පුළුවන් තරන් සැප පහස්සු සලසා දෙන්නට. කේල්ටන් මහත්මෙන්න්නම් ඒ තරම් උදවක් කරන්නට පුළුවන්ගුණෙනෑ. පලවෙනි කාරණය ඇ ඒතරම් හොඳ සනහිපකින් ලොසිටීම. දෙවැනි කාරණය මේ කරන්න ටයන වැඩේ ගැන ඇගේ හිතේ එතරම් ප්‍රසාධයක් නැතිවීම. හැරිින්තැෙන් බංලලාව නනාම්භූගැන් ඉතරම හිතන නිසා ඇගේ දෙෙත්තොල් අතර හැම තිස්සෙම රැඳනි මේේවන් කියන. පොා පොලියාන හැරිින්ටන් බංගලාව මේ වගේ තැනකට එනවායි කියලා හිත්තනෙක්ක ඒක එහෙම නෙවෙයි පුංචයම් මේ මිසස් කාරුල තමයි හැරිින්ටන් බංගලාවටෙන්නේ. පොලිානයි හැම විටම සිනා සෙමින් නෑ සැනසවා. එවැනි මොහොතක කියජන් මහත්මිය පොලියානා දෙස ඔල්ලවා බලා ගැමුරු සසුමක් හෙලුවා ඉතින්. පොලයානාට කරන්න තිබුණු එක්කමදය පුංචම්මාගේ දුක්බර මාවතිදිගේ ඇට යන්න ටිරදීම පමණ. නියමිත දවසේදී පොලියානාත් තිමතිත් දුම්රේ නැවතුම් පළ වෙත ගියා. මේ මොහොත වෙනතෙක් පොලියානාග සිතේ ආත්ම විශ්වාසයත් ප්‍රීතිමත් බලාපොරොත්තුකුත් හැඳුනා එහෙත් රේල්ලිුවේ හූ හන්ඩ පලුම්වරට ඇසත්ම ඇගේ සිතර සැකසංකාවකුත් ලැජ්ජාවත් අන්ද මදගතයකුත් ඇතුල වුණන එක් කොරම් පොලයානාට ඇත් හනිවම කාගෙවත් පිහිටක් නැතිව මේ රාජකාරයට මුහුණ දේනට යන බව හැඟුුණ ඇයට කාරුම හත්මේගේ දන්නේයේ බලයසා කීරතිය ගැන සිහට ආවා. මේ උසැති තරුණයා ජැමී තවදුරටත් ඇය දන්නා හදුරන කොළු ගැටයා නොන ගත් සිහිපත් වුණා. ඒ මොති ඇටි කොහේ හෝ කොතැනකට හෝ පලා යන්නට ඕොනෑ වුුණ. තින්මති මට මට සනිපනෑ වගේ මට ඇඟට පණනෑ මංයගොල්ලන්ට කියනවා එන්න එපා කියලා ඇත් අතනමින් කියා පලා යන්නට සූදානාම් මූුවක්වැෙන ඉරියව්වකට ආවා. අනි මැඩම් තමති ඇස් ලොකු කරගෙන හඬ නැගුවා විස්මයට පත් වූ තිමතිගේ එක් බැල්මත් පොලියානාට ප්‍රමාණවත් වනා. ඇ හඬ නගා සිනාසෙමින් ඔරහහිස් පස්සර දැමුවා නෑකමක් නෑ මං එක හිතල නෙමේ කිව්වේ ඇත්තමයි තිමති ඉක්බං කරන්න බලන්න එයාල මෙිත්තනට මැවිීත් ඇ හති දැමුව ඉක්මන් ගමනින් ඉදිරියට ඇඳන පොලියාාන නැවත පියවි තත්ත්වයට පැමිණ සිටියා. ඇ වතාවකද ඔවුන් දැන සිටියා. ඇගේ සිත තුළ සැක සංකා පැවතිත් උසඇති දුඹරු ඇස්සති තරුණයාගේ කිහිලිකරු දෙක නිසා ඔවුන් හඳුනා ගැණට අපහසුනෙන්නෑ. විනාඩි කිහිපයක් දෑත්මිරිකා ගැනීම්වලින්ද පුදුමයට පත් හඬ ගෑම්වලින්ද ගෙවී ගිය. ඊළඟට පොලියාන කාරු මහත්මය සමක අශ්වකරත්තේ හිඳගෙන සිටිය ඉදිරිපිට ජැමී සහ සැඩි ඩීන් වාඩි වී සිටිය. පළමු වතාවට පොලියානාට ඇගේ මිතුරන් දෙෙස හොඳින් බලන්නට අවස්ථාව ලැබුණ. පසුගේ අවුරුදු හයක කාලය ඔවුන්වෙත ගෙනාවෙනස්කම් ඇහැඳින ගත්තා. කාරු මහත්මේ දුට්ටුවිට ඇයට ඇතුුණේ පුදමයක් කාරු මහත්මය කොපමන රූමත් දෙයන්න ඇයට අමතක වී තිබුණ ඇගේ ඇසිපිහාටු කොපමන දිගද ඊට ඇටිනු දෑස් කොතරම් රමනීද යන්න යටට අමතකී තිබුණ රමත්කම්ම අනිනාර අප්‍රසාන මිනුම් දඩුවලට අනුව ඇගේ මුහුණ කොතරම් පරිපූර්ණ දෙකා පොලියානා ඉරිසිාවෙන් බරවීසි තැනට වුණා එහෙත් කාරුමහත්මගේ මුහුණේ පැරණ දුක් දොම්නස් පෙනම දුරුවී ගොස් ඇති බවදක ඇඉතා සතට වුණ ඊට පොස ඇගේ දැස්යමුනේ ජැමී වෙත නැවත වතාවක් ඇය පුදුමයට පත් වුණ ජැමීත් කඩවසම් තරණයක බවට පත්ත සිටිය ඔහුට ඇත්තේ විශිෂ්ටි පෙනුමක් බව පොලියානා තමන්ටම කියා ගත්තා ඕගේ තද්ද පැහැති දෑස් සුදු මැල්ලි මුහුණ සහ කළු පැහැති රැලිගස්සනු කොන්ඩය වඩාත් ආකර්ශනය බව ඇසිතුවා. ඕ පසිකුරන්නෝ කිහිලිකරු දෙකැයි දුටව ඉන් පසුවයි. මොකද්දෝ සානුකම්පිත හැඟීමකින් ඇවෙලී ගිය. ජැමීළඟට ය දුටවේ සැඩඩී සැඩීගේ පෙනුම ගැන කියනවා නම් පළුම වට මහජන උද්ධනයේ දී දුටු කාලයට වඩා ඇ වෙනස් වීනෑ එහෙත් සැඩිගේ කොණන්්ඩය ඇඳුම සහ ගති ස්භාව කතාව චරිතස්භාවය පවා කලින් සිරි සැඩීට වඩා හාත් පතින් වෙනස් බව පොලියානා එක් වරම තේරුම් ගත්ත. ඊට පසු ජැමී කතා කළා. මෙහෙ එන්න කියල කිව්ප එක කොච්චර හොඳද පොලියාන ඔයාට හිතාගන්න පුළුවන්ද. අපට මෙහේන පුුවන් කෙලලා ඔයා ලිපහැටි මට ඔයා ගැන හිත්තුුණුදේ. ඕ පොලියානාට කීවා. බෑ! ඇත්තටම බෑ! හොලයාට වච්චන පැටලවුණ ඇයට තවමත් පෙනෙන්නේ ජැමී පසකින් ඇති කිහිලිකරු. තවමත් ඔහු පිළිබඳ උ පන්් දුක් බර හැඟීමෙන් ඇගේ මූසිරවෙලා. මම හිතුවා අර මහජනවෙදි හම් වෙචපුංචි ගෑනලාමයා ශිීම ලෑන්ස් ලෙඩ්ගේ ගිනිවදාාරයයා වගේ බඩිගෙන නිවන්නේ රටකජකවරෙකු තරන් ඉන්න ගැනුලමය අපි තේගාන්ට දාලා ඇති කියලා. අපට මොනවත් නැතුව ඔයාට රජකවරයක් විතරත් තිබුණත් ඔය සතුට වෙන නෑ ඒ අපියක් බෙදා හගෙනනිමසා. යායන හඩ නගා සිනාසුනා රට්ටගොච්ජුකාවරයක් හැබබෑටම ජැමී කියන්නට වුණා ඔහ ඇත්තටම මේ වෙලාවිද වාගගේ රටකජුමල්ල තමයි හොඳට සැප පහසු කාමර එලෙකිරී කිලියන්ගෙන් ගන්න බීත්තර ආ මේ මන්ටිකකාවට අනතුරගේ වුවොත් හොඳයි ඔයාට මතගෙනෙ ශ්‍රීමත් ලැන්ස්ලෙට් කොච්චට කෑදරද කියලා ජැමී කතාව නැවැත්තුවා හ මංගේ අවදානම් බාරගත්තා. පොලියානා කම්මුල වල ගැසනසේ සිනහා පෑවා. ඇට පොලිපුං්චම්මම් මෙතර නොසිදීම ගැන ඇතිනවේ සතුට. නැත්නම් ඇගේ අනවැකය මේතරයන් ඉක්මනට හරින බ වැසීමෙන් සිද්දුවන්නේ මහා ජංජාලය. අනේ අසරන ශ්‍රීමත් ලෑන්ස් ලෙට් දැන් කවුරු යාට කෑම දානවද දන්නෑ. එ අතන කොහොමටවත් නැද දන්නෙ නෑ ජැමී කීවා කාරු මහත් මේේ මැද්දට පෙන්න්නා ඒ අඇත ඉන්නවන කවර කෑම දා නැත්තැයි මේ පිස්සුළ මේ සතතිකට සැරයක්ක්ව එතනට යනනි සාකු දෙක රට චොල්ලින්ිපුරුවගෙන මටන තරෙන්නේ නෑ මේේවා සාකු දෙකින් ඇට වැරච පාරිදිග ගියොත් මෙයයින්න ඕන තැන ඕනු ලා කල්ල ගන්න පුළුව. ගොඩක් කලා උදෙ ොහර සසිරල්ල යක්හ දැන කියෙ දවසට වැඩකාරු කියන්නේ අනීමට ජමීමමහත්ත ේනුට දා ඇට ජතිත ඔක්ොම ර. ඔවු මට ඒකගැ කියන්න දෙන්නොකෝ. ජැමී උනන්දුවෙන් ඊට එක්ුණා. හිළඟ ොත හිරි වෙලිය තැවරුණු ගෙවනේ සිටින ලේන්න ජෝඩුවක් ගැන කතාව පෙර පරදිම විස්මයෙන් යුතු අසාසිටන්නට පොලිානාට සිද වුණා. ඩෙලා වෙද බයි ඇගේ ලිවමේ ලියාතිබුණ දේවල් ගැන ඇඩ තේරුම්ගේ තවත් මද වේලාවක් ගිය තැනයි. හේතුව තමයි හැරිින්න්ටන් බංගලාව ලඟට පැමිණ කරත්වයෙන් බසින්නට අද්දී ජැමී කිහිිකු දෙක්කට බරවන හැටියේ දුටු නිසා. ඇයට ඊට කලින් ගතූ මිනිිත්තු දහයේදී ජැමී ආාධිතක බවයට ඇත්තර මතකීතිබුණ පොලි පුංචංමාගේ සහ කාරු මහත්මීගේ ප්‍රථම හාමුුවීම පොලි අන සිතුවාට වඩා හොඳින් ගෙවී ගියා. ඒ සැනසිල්ලක්. අමුත්තෝ පැරණි බංගලාවසා ඊට අයදදේ දැක අවංකම සතට වන. ඉතිං එහි අයිතිකාරියට අමුත්තන්ගේ පැමිණීමගැෙන ඇතුළූ වක්කමැත්ත එලිර් දමනට කිසිම විද්‍යහක් තිබුණෙනෑ. අනික් අතට ජැමීගේ ප්‍රියේජනක ගතිස්ෝභාව සහ ආකර්ශණය විලාස? පොලිපුංචම්මාගේ අවිශ්වාසය නැති සන්නාහයේ විනි වි්‍යාමන තරම් ප්‍රමාණවත් වුණ. ඉතිං ඇයට ඇත්තැයි ඇයි සිතාගෙන් සිටින භයානක ප්‍රශ්න කිසිවා තවදුරටත් ප්‍රශ්න ලෙස නොපනෙන වගේ පොලියානා දැන සිටිය. ඒ වන විටත්න් පොලි පුංචම්මා බංගලාවට පැමිණි අමුත්තන්ට ආගන්තක සත්කාර කිරීමහි එදී සිටිය. පොලි පුංචම්මාගේ මේ වෙනස්සීම නම් හිතර සහනයක් ඒත් ඉදිරිට ඇති වැඩකොටස ලේසි පාස නොවන බා පොලයාානා දැන සිටිය ඇ යුතුවැඩ හ ගොඩක් තිබුණා. නැන්සිග නංගේ බෙටි ඉතාමත් ප්‍රසන්නයි උදයෝගිමත් ඒත් ඇ නැන්සි නොවනවගේ තේරම් ගානට පොලයානාට වැඩි වේලාවක් ගේ නෑ. ඇයට ගෙදරදුර රාජකාරි ගැන අමුතුවෙන් කියාදනයට අවශ්‍ය වන. ඒ සඳහා ස්පාසුවක් පොලයානට තිබුණෙත් නෑ. හැම දෙයක්ම පිළිවෙලකට කරගන්නට බැරිවේයයි කියා සිත පොලියානාට දුහවිල්ලින් පිරිණු කොටුවක් ගෙතුළ දැකීමත්. පදෙන් වැදුණු කේක්ගෙරක් දැකීමත් මහා භයාන කපරාධයක් මහා කේදවාචියයක් ලෙස පෙනන. එහිත් වැඩිකාල් නොකොස්ම කාරු මහත්වේගේ සහ ජැමීගෙන් නිලන්තර වාදකිරීම් සහ අයදීම්වලින් අනතුරුව. භයානකපරාදේ හෝ මහා කේදවාචික ලෙස උන්ට පෙනෙන්නේ දුහෙළිවෙකුණු පුටුවවත් වැරදුුණු කේ ගිඩියවත් නොව කරදයෙන් සහ තැවුලෙන් පිරිණු ඇගේ මුහුණ බවපොලයානට වැටහි ගියා. මෙහි අපට එන්න කියියපික විත්ත රක් මදදි වගේ නෙවා වැඩ කරන්නේ. මොනොහරි කන්න දෙන්න ඔය හැටි මැරික්ගෙන වැඩ කරන්න ඕනද ජැමි කියන්නට වුණා ඒකන අනෙක අපි හැඩි කන බොන කටී නෙ මේ නේ අපට මොනහර දිරවගන්න තිබුණන මැඇත්ති කන්න බැඩි කෑමක් ලැබුණු මග ගෑැන්ලමක් කියනවාගේ කාරු මහත්මයක් සින සීට එකඟ වුණ කොහොම නමුත් අන්තිමේදී බංගලාවේදදා ජීවිතයට මේ අමුත්තන් තිදෙන පුද්ධමමාන්දමින් හැඩ ගැස සිටිය ඒ විසිහතර ගතවනට මත්තෙන් වැඩකරෙන් ගැනු ලමෙන් සඳහහාූ නිවාස ැන කල්ටෙන් මහත්මගේ ප්‍රශ්නවලට උත්ත්‍ර දෙමින් සිරිනෙන කාරමහත් පෙිසිදුවුණ. ඒ අතරවාරයේ ජැමීත් සැඩීත් මෑට සුද්දකරන්ටත් මල් කඩානටත් පොලයාානාට උදව කිරීම අස්ථාව ලබාගැට පොරකමින් සිටිය. කාරු මහත්මේ හැරින්ටන් බංගලවට පැමිණ සතියක් පමණඉක්මගේ පසුුවයි ජෝන් පෙන්ඩල්ටන් සහ ජිමීයෙහි ආවිි. ඕුන් ඉක්මනින් නතයි පොලයානා බලාපොරොත් වනා ඇත්තටම ඇය ඉතා ආශාවෙන් බලාපොරොත්තුනේ කාරුලා පැමිඉටත් කලින් සිට ඇදැන් ඔවුන්ට අමුත් අන් හඳුනා දුන්නේ ආඩම්බරි ඔයාල දෙගොල්ලොම්මගේ හොඳ මෙයාලුව ඔය දෙගොල දැනන්දන ගන්නට මම කැමති ඔයාල යාලෝ වෙන්නකු ඇ පැහැදිරි කලාා කාරු මහත්මිගේ රූමත්කම හා සිද්ගන්නා සුල් බව වෙත පෙන්ඩෙල්ටෙන් මහතාගේ සහ ජිමිගී එෙච්සිත් ඇදගේ බව පොලියයානට පුදුමයක් වුණේ නෑ ඒත් ජිමි දුට හැටියේ කාරුමහත්මේගේ මුහුණට පැමිණිමින් තිබූ පුද්දුමය ඇ පුද්මයට පත්කර තිබුණා. ඇත්තටම ඒ දැනහදුරන අයකු දුට කලෙක් ඇවන බැල්මක් මෙන් ඕනා. මිට පෙන්ඩල්ටන් මට්ට ඔයාව මීට කලින් හම්බ වෙලා නැත්ද ජිමීගේ අවංක දෑස් කාරුමහත්මේගේ බැල්ම දෙස රිජ්ජෝ යොමී තිබුණා. ඕ සිනාසුන මම හිතන්නේෙ නෑ මට සහතිකයිත් මට කවදාවත් මීට කලින් ඔයා මුුණගැහි ලැනෑ එහෙ මනානං මට මත්තක තියෙයිනේ ඔහු වලුව නමමින් කීවා ජිමි ඒ කී විලාසේට කාටත් සින නොවඉන්නට බැරිවුණ ජෝන්ෆෙන්ඩෙල්ටන්ද සිනහවත් හද කරගෙන මෙසේ කීවා බොහෝ මොහොඳයි පුත්තා ඔයවයිසිට මටරනං එහෙ මේවයින් භාගයක්වත් කරන්න බ කාරු මහත්ම ලජ්ජාවෙන් මුහුණ රත්තු කරගෙන සිහාට එක්. නැත්තටම විහිලෝ පැත්තකින් තිබ්බොත් මට ඔයාගේ මුණහරි පුරුදුයි. මං හිතන්නේ මං ඔයා කොහිදිහර දැකල තියෙනවා. ඇත්තෙම මුණ ගැහල නැති වුණාත්. ඇ කියමෙන් සිටියා. පොලියානා කෑගැසවා ඇත්තට මෙහිෙම වෙන පුළුවන්නේ. බොස්්ටයනවලදි සීතකාලද ජිමියහෙ ටෙක්නනිකල් කොේචිකර ගියානේ එයා ලොකුුණාම පාලම් වේලිහිෙම හදන්න යන්නේ දන්නවද. ඇ කාරුමත්ම ඉදිරිපිට සිට ගැන ටන අඩි හයක් කුසිත් තරණයා දෙස සාතුරින් බලමින් කීවා. හැම දෙනාම ඉතු සිනාසොනා හැම දෙනාම ඒ ජැමී හැරෙන්න්නට ඊට සිනාසුනා. ඒ දුටුවේ සැඩිඩීම් පමණ සිනාසීම වෙනුවට වේදනාවක් දැරනු කලකමින් ජිමි දෑස් වසාගත් අන්දම සැඩී දුටුව. කතා කර මාචක ඉත්තා ඉත්මයිින් වෙනස් කළ යුත්තුය යිද යන්නාත් ඒ කෙසේ යන්නත් දැන සිටියේත් සැඩීඩීන් පමන ඇත මාත්‍රකා වෙනතක හැරවුවෙත් සැඩීම. ජැමීට කවදාවත් තනන්නට බැරි පාලම් වේලි ගැන කතා කරනවාට වඩා ඔහු දන්නා පොත් මල් කුරුල්ලන් ගැන කතාකිරීමම් සුදුසු බවෑ දැන සිටිය. එහෙත් ඇ ඒලික් සිතා කතා වෙනස් කළ බව කවරුවත් තේරුම් ගත්ති නෑ. අඩුම තරමින් ජැමීවත් නෑ. සුහද හමෝ නිමවී පෙන්ඩෙල්ටෙන්ලා අපසු ගිය විට කාරු මහත්ම යළි ජිමි පෙන්ඩෙල්ටන් කොහිද හෝ දැක පුරුදු බව කීවා. කොහේදිහාරි කොහේති හරි දැකල තියෙනවා බොෂ්ටෙන්වලදි වෙන්න බෑ ඒත් ඇ මිනිත්වක් නතරවී ආයමත් මෙසේ කීවා හොඳ කොල්ලෙක් මං හරි කැමතියාට පොලයානා හිස සලා ඉට් එකඟ වුණ මට හරි සතතට මමත් එහෙමයි මංජිමීට කවදත් කැමතිනේ ජැමී මෙහිදී තරමක් පුදම වෙමෙන් කතා කලා ඒ කියන්නේ ඔයා කාලිකඳලයා වන්දුරෙනවා. අනේ ඔවු මං පුංචි කාණ දන් දන්නවා එතකොට ඒයාගෙනම ජිමීබීන් කාරු මහත්මේ විස්්වයට පත්ත කතා කළා ජිමීබීන් ඇයි එ පෙන්ඩෙල්ටන්කින් පුතෙක් නෙමේද නෑ හදාගත්ත කෙනෙක් හදාගත්ත කෙනෙ එහිනං එයත් මං වගේමැ ජැමී පුදුමෙන් හඩ නැගවා ගේ කටහන්ඬේ කුත්තුහලමුස ප්‍රීතියක් හැවන. ඔහු මිෂ්ටි පෙන්ඩල්ටන්ට ලමයි නෑ එයා කසාද බැඳලත් නෑ එයා එක්ක පාරක් බඳින්නගියා එයා පොලියානගේ මුහර රත් පැහැගැන්නන ඇ කතාව නතර කළ පෙන්ඩෙල්ටන් මහතාගේ තනිකට ජීවිතට හේතුව තමන්ගේ මවවිසින් ඔහු ප්‍රතික්ෂේප කරනු ලබීම් බව පොලියානට අමතකව තිබුණෙෑ මේ කිසිවක් ගැන හාං කවසියක්කත් නොදත් කාරුමහත්මියත් ජැමීත් පොලියානාගගේ රත් පැහ ගැනනු මුහුණ දෙස බලාගෙන සිතා ගත්තේ වෙනත් දෙයක්. ඒක වෙන්න පුළුවන්ද මේ වයසක ජෝන් පෙන්ඩෙල්ටන් පොලයාානාවගේ පුංචිලමය එකක්ක සම්බන්ධයක් ඇති කරගත්ත කියලා ඔහු සිතයටින් තමන්ගෙන්ම අසා ගනිමින් සිටියා ඔහු ඒ පොලයානාගෙන් අස්සන්නට තරම් නිර්ාය වනේ නෑ ඒ ඊට පැදිලි පිරිතරක් ඇත්තැයි ඕ නොසිතූ නිසා. ඒත් ඒ සිතිවිල්ල කව දාක නමුත් එළියට පැමිණීමේ බලාපොරොත් සහිතව ඔන්ගේ සිත් පතුලේ සැංගුවී තිබුණා